යුරෝපා කලාපය තුල COVID-19 තුනරැල්ලක් මතුවීමේ අවධානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. මේ අතර ලෝකුරා COVID-19 වෛරසය ආසාදිනය වීමෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,89,00,000 එක්වවා තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිනය වීමෙන් ලෝකුරා රටවල් 220කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින අතර ගෝලීය වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 59,2152 දක්වා ඉහළ ගියා. සෑම තත්පර 17කට වරක් යුරෝපා කලාපයේ එක් අයෙකු කොවිඩ් ආසාදිතව මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙම මාසය තුලදී යුරෝපෙන් වාර්තා වී ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4කට අධිකයි. මේ වන විට ප්‍රංශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ගොස් තිබෙනවා. ගෙවුණු සතිය තුලදී ප්‍රංශයේ COVID-19 රෝගීන් 14,254ක් රෝහල්ගත කර ඇති අතර ඉන් 2,168 දෙනෙකු දැඩි ලෙස වෛරසයේ බලපෑමට ලක්ව සිටින බව එරට සෞඛ්‍යාංශ විසින් පෙන්වා දී තිබෙනවා. මේ අතර යුරෝපා කලාපයේ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. වෛරසයේ පෙබර බලපෑම හේතුවෙන් එරට තුල තවමත් සංචරණ සීමා ලිහිල් කර නැහැ. පවතින COVID-19 වෛරස පාලනය කිරීම සඳහා පංශය චීනය, රුසියාව, එක්සත් රාජධානිය, ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක් කොවිඩ් මර්ධන එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව නොවැම්බර් 12 වන විට ලෝපුරා COVID-19 වෛරස මර්ධන එන්නත් 212ක් නිෂ්පාදනය කර ඇති අතර ඉන් 48ක් පවතින්නේ තවමත් සායනික අප්‍රදා බැලීම් යටතේ.